බක්මුට් සඳහා ලේ වැගිරීමේ සටන දිගටම පවතින අතර දැන් ඕනෑම දිනක රුසියානු පාලනයට බක්මුට් යටත් විය හැකි බව පෙනේ. ග්ලැඩ්මියර් පුටින්ගේ සොල්දාදුවන්ට මෑත දිනවල කුඩා දියුණුවක් ලබා ගැනීමට හැකි වූ අතර ඔවුන් ස්ථානීය වාසියක් ලබාගෙන ඇති බව යුද අධ්‍යයනය සඳහා වූ ආයතනයේ මින් පෙර ප්‍රකාශ කළා. යුක්රේනයේ වටකිරීමට පෙර නැගෙනහිර නගරයෙන් උපාය මාර්ගිකව ඉවත් වන බව පවසමින් සිටි නමුත් රුසියන් හමුදා හැකිතාක් බටයන් භාවිතා කර ඉතා අඩුවේගයකින් ඉදිරියට පැමිණීම සිදු වුණා. දැන් පවතින තත්ත්වය මත විදෙස් මාධ්‍ය රැසක් අනාවරණය කර තිබුණේ රුසියානු රජයේ හමුදා සහ රුසියානු කුලි හේවායන් එකතු වී බක්මුට් නගරයේ වටකර අවසන් බවයි. වැග්නර් කුලි හේවායන්ගේ නායකයා වන යෙව්ගිනි ප්‍රිගොෂින් පැවසුවේ සම්පූර්ණ වැටලීමක් සිදු කර ඇති බවත් යුක්රේන හමුදාවට ඇත්තේ තවත් එක් සැපයුම් මාර්ගයක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ හැකි ඉක්මනින් රුසියා ධජය බක්මුට්හි එසවෙන බවයි. බක්මුට් අල්ලා ගැනීම සඳහා රුසියාවට තැවැන්ත ජීවිත හානි ප්‍රමාණයක් සිදු වුණු බවත් යුක්රේන හමුදාවට භූමිය අහිමි වුණත් ඔවුන් රුසියන් පටයන් විශාල ප්‍රමාණයක් මරා දැමීමට හැකි වුණු බව යුද විශ්ලේෂකයෝ පවසනවා.